දිනාටම තෙරුවන් සරණයි. කොසල් රජතුමා දුටු සිහින එකින් එක ඔබට වර්තමානයේට ගලපමින් ඒ සිදුවීම් අද සමාජය තුළ අපිට දකින්න ලැබෙන ආකාරයයි ඔබට මේ කියලා දෙන්නේ. පින්වතුනි, කොසල් රජතුමා දවසක් සිහිනෙන් දකිනවා විශාල කරත්ත පෙළක්. හැබැයි මේ කරත්ත පෙළ මේ බඩු ඇදගෙන යන කරත්තවල ඉදිරිපස ගැට ගහලා තියෙන්නේ පුංචි වසු පැටක්. ඒ කියන්නේ බරක් අදින්න පුළුවන් අය නෙමෙයි. පසුපසින් යනවා බොහොම ශක්ති සම්පන්න බර අදින්න පුළුවන් ශක්ති සම්පන්න ගවයන් පසුපසින් ඔහි ඇවිදගෙන යනවා. බර ඇදගෙන යන ඉදිරියේ ගැට ගහලා තියෙන කරත්තවල බොහොම ලපටි පුංචි වසු පැටව ගැට ගහලා කරත්ත පෙළක් බඩු ඇදගෙන බර ඇදගෙන යනවා. මේ විදිහට බර ඇදීම නිසාම මොකද වෙන්නේ? මේ කරත්තවලට යාගන්න බැරුව අර පුංචි වසු පැටව විශාල පීඩනයකට දුකකට පත් වෙනවා. කොසල් රජතුමා මේක හීනෙන් දකිනවා. මේක සිහිනයක්. හැබැයි මේ සිහින ගැන කල්පනා කරනවා, මොකක්ද මම මේ දැක්කේ? මට විපතක්ද? මගේ රාජ්‍යයට විපතක්ද? මගේ රටවැසියන්ට විපතක්ද? එදා බුදුරජාණන් වහන්සේ මුණ ගැහිලා මේ සිහිනය ගැන විස්තර කරන ස්වාමීනි, මම මෙහෙම හීනයක් දැක්කා. බඩු ඇදගෙන යන කරත්ත පෙළක්. හැබැයි ඉදිරියේ ගැට ගහලා තියෙන්නේ බර අදින්න බැරි පුංචි වසු පැටව. බර අදින්න පුළුවන් ශක්ති සම්පන්න අය පසුපසින් බොහොම නිවිසැනසිල්ල යනවා. පසුපස ගැට ගහලා. ඒ නිසා මේ කරත්ත ටික ඇදගන්න බැරුව බොහෝ පීඩාවකට දුකකට පත් වෙනවා. අනේ ස්වාමීනි, මට විපතක්ද? මගේ රාජ්‍යයට විපතක්ද කියලා අහන. මහා කාරුණික බුදුරජාණන් වහන්සේ බුදුවැසින් ලෝකේ දිහා බලලා රජතුමාට කියන, රජතුමනි, ඔබ ඔය සිහිනෙන් දැක්කේ අද වෙන දෙයක් නෙවෙයි. ඔබටවත් ඔබේ රාජ්‍යයටවත් ඔබේ රටවැසියන්ටවත් වන විපතක් නෙවෙයි. අනාගත ලෝකේ සිදුවෙන ව්‍යසනය. අනාගතේ මිනිස්සු කෙලෙස් වලින් බලවත් වෙනවා. ගුණධර්ම වලින් පිරිහෙනවා. ඒ වගේම ලෝකේ පුරා අධර්මිෂ්ඨ රජවරු පහළ වෙනවා. මේ සිහිනේ විස්තර කරන්නේ රජවරුන්ගේ අධර්මිෂ්ඨ රාජ්‍ය පාලන ක්‍රමයක් ගැන. මේක විස්තර වෙනවා බුදුහාඳුර පෙන්වන රජතුමනි, අනාගතේ රජවරු තමන්ගේ අමාත්‍ය මණ්ඩලයේ ඉන්න දක්ෂ බුද්ධිමත් හැකියාව තියෙන නුවණ තියෙන අමාත්‍යවරුන්ට තනතුරු දෙන්නේ නැහැ කියනවා. ඔවුන්ගෙන් වැඩ ගන්නෙ නැහැ. හැබැයි ලපටි කිසිම දැනුමක් නැති, බුද්ධියක් නැති, පළපුරුද්දක් නැති තරුණ මේ අයට අමාත්‍ය තනතුරු දීලා ලොකු වගකීම් පවරනවා. හැබැයි වැඩ කරන්න බැරි මිනිස්සුන්ට. ඒ හේතු කරගෙන මොකද වෙන්නේ? ඒ රටවල් කඩා වැටෙනවා. ඒ රාජ්‍ය පාලන ක්‍රම කඩා වැටෙනවා. ඒ අමාත්‍යංශ කඩාගෙන වැටෙනවා. ඒක රටවැසියාටම බලපානවා. බුදුරජාණන් වහන්සේ වදාළ, රජතුමනි, ඔන්න ඔය දේ තමයි ඔබ හීනෙන් දැක්කේ. හරියට අර කරත්ත පෙළක් බඩු පටවල ඇදගෙන යද්දී බර අදින්න පුළුවන් ශක්ති සම්පන්න ගවයන් පසුපසින් ඔහේ යනවා. ඒ වගේ උගත් බුද්ධිමත් නුවණැති හැකියාව තියෙන දක්ෂ අය වැඩ කරන්න විදිහක් නැහැ. ඔවුන්ට තනතුරු දීලා නැහැ. ඔවුන්ට වැඩ බාර දීලා නැහැ. හැබැයි කිසිම හැකියාවක් නැති, බුද්ධියක් නැති, නුවණක් නැති එවැනි අයට ඒ අය ධම්මල බර අදින්න ගිහිල්ලා ඒ අයට හොඳ තනතුරු, ඒ අයට බලවත් අමාත්‍ය තනතුරු පිරිනමලා අවසානයේ රටම අරාජික බවට පත් වෙනවා. රජතුමනි, අනාගතේ රටවල් වලට සිද්ධ වෙන ව්‍යසනයක් ඔබ ඔය සිහිනෙන් දකින්න කියලා බුදුරජාණන් වහන්සේ කොසල් රජුරවන්ට පෙන්නලා දුන්නා. ඒ නිසා මේ ස්වභාවය අපිට මේක මේ අපේ රටට විතරක් නෙමෙයි, ලෝකෙ පුරාම රටවල්වල රජවරු අනාගතේ අධර්මිෂ්ඨකම් නිසා, තම තමන්ගේ හිතවත්කම් නිසා, ඒ වගේම බලයට මුදලට කෑදරකම් නිසා ලෝකෙ රටවල් අධර්මිෂ්ඨ විදිහට පාලනය කරන්න ගිහිල්ලා සිදුවන විනාශයක් බුදුරජාණන් වහන්සේ පෙන්නලා දෙන්නේ. ඉතින් ඒ නිසා ඔබ බුද්ධිමත් වෙන්න, නුවණින් කටයුතු කරන්න, විශේෂයෙන් ඔබ රටක් පාලනය කරන්න පුද්ගලයන් තෝරලා යවනකොට
අපි දන්නවා මැතිවරණවලදී පවා ඡන්දය දෙනකොට ඒ අයගේ උගත්කම, කුසලතාවයේ හැකියාව, බුද්ධිමත්කම, වැඩ කිරීමේ දක්ෂතාවය බලන්න. එහෙම නැතුව සමහර ලාවට ගමේම ඉන්න ඡන්ඩියා, ඊළඟට ගමේ ඉන්න අපරාධකාරයා, ගමේ ඉන්න එපාම කරපු මිනිස්සයා රට පාලනය කරන තැනට ඔබ ඡන්දය දීලා පත් කරොත් ඔබත් ගමත් රටත් විනාශය කරා යනවා. ඒ නිසා බුද්ධිමත් කටයුතු කරන්න. මේ අපි ජීවත් වෙන්නේ කොසල් රජතුමාගේ සිහින සැබෑවෙන යුගයක. ඉතින් ඔබ හැම දිනාටම අප්‍රමාදීව ධර්මයේ දියුණු කරගන්න වාසනාව ලැබේවා. හැම දිනාටම තෙරුවන් සරණයි.